2021 බාල දක්ෂ සතිය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජාතික බාල දක්ෂ මූලස්ථානය සමගාමීව සිද්ධ කරන වැඩසටහන් මාලාවේ එක වැඩසටහනක් විදියට සරුවාගෙන් වැඩසටහන මාතර දිස්ත්‍රික් බාල දක්ෂ සංගමයේ මැදිහත් වීමෙන් අද දවසේ පවත්වනු ලැබුවා. විශේෂයෙන්ම අපි බාල දක්ෂයන් විදියට බාල දක්ෂ ව්‍යාපාර ආදරය කරන අය විදියට බාල දක්ෂ සතිය කියන එක ඉතාමත් වැදගත් සතියක්. නොයෙකුත් ශ්‍රේෂ්ඨවල නොයෙකුත් වැඩසටහන් ලංකා පුරාම ක්‍රියාත්මක කරන්න තමයි බාල දක්ෂ සතිය තුල අපි කටයුතු කරන්නේ. අපි බාල දක්ෂ ව්‍යාපාර විදියට බාල දක්ෂ දිනය වගේම බීපී දිනය විශේෂයෙන් බාල දක්ෂ වැඩ සතිය සහ බාල දක්ෂ සතිය කියන එක අපේ ප්‍රධාන ක්‍රියාකාරකම් විදියට පත් වෙනවා. නමුත් මේ COVID-19 අසංගතියත් එක්ක බාලදක් සතිය පවත්වීමේ ක්‍රියාත්මක කිරීම පරණ විදියට එහෙම නැත්නම් සම්ප්‍රදාය විදියට කරන්න ක්‍රියාත්මක කරන්න බැරි නිසා අන්තර්ජාලය තුළ එහෙම නැත්නම් සූම් තාක්ෂණය තුළ මේ කටයුත්ත කරන්න තමයි ශ්‍රී ලංකා බාලදක් සංගමය කටයුතු කරේ. ඒකෙදී මාතර දිස්ත්‍රික් බාලදක් සංගමයට ඒ වක්කීම් පැවරුවා සරුවාගෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියලා ඒ අනුව බෞද්ධ ආගමික වැඩසටහන් මාතර ප්‍රධානම ආගම මධ්‍යස්ථානයක් වන දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය සම්බන්ධ කරන විහාරස්ථානය සම්බන්ධ කරන බෞද්ධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒ වගේම හින්දු ආගමික වැඩසටහන් දෙනියාය ශ්‍රී සුබ්‍රමණියම් දේවස්ථානයේ මාතර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම හින්දු කෝවිලේ පවත්වන කටයුතු කරා. ඒ වගේම ඉස්ලාම් ආගමික වැඩසටහන් අපි මාතර සුදු පල්ලිය කියලා නම් කරනවා මාතර කොටුවකට මුහදී ජුම්මා පල්ලියේදී සුදු පල්ලියේදී ඉස්ලාම් ආගමික වැඩසටහන් සිදු කරන ලැබුවා. ඒ වගේම කතෝලික ක්‍රිස්තියානි ආගමික වැඩසටහන් මාතර අපි සාමිදුවගේ සිද්ධස්ථානයේදී මාතර ඓතිහාසික ජාතික වශයෙන් ඓතිහාසික සිද්ධස්ථානයක් වන අපි සාමිදුවගේ සිද්ධස්ථානයේදී පවත්වනු ලැබුවා. මේ හැම කටයුත්තකෙදීම බාලදක්ෂ ව්‍යාපාරයට ආශිර්වාද කරන්නත් බාලදක්ෂ ව්‍යාපාරයේ යෙදෙන අයට ආශිර්වාද කරන්නත් ඒ වගේම රටවැසියන්ට ආශිර්වාද කරන්නත් විශේෂයෙන් මේ පවතින තත්ත්වයන් තුළ කොවිඩ් ප්‍රසංග තත්ත්වයෙන් බේරිලා ශ්‍රී ලාංකික කියනොත් සමස්ත ලෝක ජනගහනයත් ජනතාවත් ආරක්ෂා කරන්න අපි ප්‍රාර්ථනා කරන ලැබුවා. විශේෂයෙන් මාතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස්තුමා ඉන්දික ප්‍රසන්න මැතිතුමා ප්‍රධාන බාලදක්ෂ සංගමය සියලු දෙනාමත් සියලු දෙනාගේ මැදිහත් වීමෙන් මේ කටයුතු කරන ලැබුවා. ඒක නිසා අපි 2022 අවුරුද්ද අපි ප්‍රාර්ථනා කරනවා මේ සියලු අභියෝගයන් ජයග්‍රහණය කරලා හැම දෙයක්ම හොඳින් කරන්න දෙකට ලැබේවි කියලා බාලදක්ෂ ව්‍යාපාරයටත් මේ අවුරුද්දේ අපිට තියෙන ඒ පසුගාමි තත්ත්වයන් වලක්වාගෙන ලබන අවුරුද්ද වෙනකොට හොඳ රටක් ගොඩනගන්න යන ගමනේදී බාලදක්ෂ ව්‍යාපාරය තුළින් අපිට දෙන්න පුළුවන් ශක්තිය ලබා දෙන්න මා විශ්වාස කරනවා. අද තියෙන මේ ආශිර්වාද පූජාවන් ඉවහල් වේවි කියලා.